රිලවුන්ගෙන් සිද්ධ වෙන වගාහානිය අඩු කරන්න කියලා රිලව් ලක්ෂයක් රට යවන කතාවක් ඇවිල්ලා තියෙනවානේ. මේක ගැන ලොකු ආందోళනයක් රටේ ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ පැති තේරුම් ගන්න ඒ වගේම රිලවුන්ගෙන් සිද්ධ වෙන වගාහානිය යම් ප්‍රමාණයක් හරි අඩු කරගන්න උදව් වෙනවා රිලව් ගැන විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙන කරුණු ටිකක් දැනගෙන ඉන්න. ඉතින් ඒ නිසා අපි අද හිතුවේ එහෙම කරුණු ටිකක් කතා කරන්න. බලමු. ලංකාවේ සත්ත්ව සංතතිය ඇතුලේ රිලවට තියෙන තැන මොකක්ද? රිලව, කළු වඳුර, හැලි වඳුර කියන වර්ග තුන තමයි ලංකාවේ වඳුරු විශේෂ හැටියට ඉන්න සත්තු ජාති තුන. මේ රිලවට අපි විද්‍යාත්මකව කියන්නේ විද්‍යාත්මක නාමය රිලවගේ මැකාක සිනිකා. දැන් මේ කළු වඳුරයි රිලවයි දෙන්නම ආවේනික සත්තු දෙන්නේ. එතකොට ආවේනිකයි කියලා කියන්නේ කිසියම් රටකට නැත්නම් කිසියම් ප්‍රදේශයකට සීමා වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. එතකොට රිලව ලංකාවේ විතරයි මුළු ලෝකෙම ස්වාභාවිකව ඉන්නේ. සත්වෝද්‍යානවල වගේ ඉන්න පුළුවන් නමුත් ස්වාභාවික පරිසරයක ඉන්නේ ලංකාවේ විතරයි. ඒකයි ආවේනිකයි කියන්නේ. දැන් ආවේනික සත්තු කියන්නේ නැත්නම් ආවේනික ගස්වැල් කියන්නේ මේ රටක තියෙන ජෛව සම්පත් වලින් වටිනාම සම්පත්. මොකද ඒක ලෝකේ වෙන කොහෙවත් නැති හින්දා. එතකොට රිලවගේ ආවේනිකකමට අමතරව තව වැදගත්කමක් තමයි එයා ලොකුවට වගාහානි කරන සතෙක්. ඒ නිසා සෑහෙන ප්‍රශ්න ඇති කරන සතෙක්. ඊළඟට තවත් දෙයක් තමයි එයා වඳවීමේ තර්ජනයට ලක්වුණු සතෙක්. ඒ කියන්නේ ලෝක මට්ටමින් ගත්තොත් ලංකාවේ විතරක් හින්දා ඉන්නේ ලංකාවේ ගොඩක් ඉන්නවා වගේ පෙනුනට නුදුරු අනාගතයේදී ලෝකයෙන් වඳ වෙලා යන්න හැකියාවක් තියෙන සතෙක් විදිහට තමයි හඳුනගෙන තියෙන්නේ. එතකොට ඔය ටික තමයි ලංකාවේ සත්තු අතර රිල වගේ තැන කෙටියෙන් සරලව කිව්වොත්. රිලවට ඉංග්‍රීසියෙන් ටෝක් මන්කී කියලා කියන එක කියලා දන්නවද? නෑ. ඇයි? ටෝක් කියලා කියන්නේ තොප්පියක්. ඒ තොප්පියක් කියන්නේ ඒක මේ මෙහෙම උඩට තියෙන තොප්පියක්. ඒක අර බ්‍රිම් එක නැති එකක්. බ්‍රිම් එක නැති තොප්පියක්. අර මැද උඩ මෙහෙම පැතලියට තියෙන. එහෙම එකට තමයි ටෝක් කියන්නේ. එතකොට අර රිලවට රිල වගේ කොණ්ඩේ මෙහෙමනේ තියෙන්නේ. ඒක ඒ තොප්පිය වගේ. රිලවට ටෝක් මන්කී කියන්නේ. ස්ටෝක් එකක් තියෙන මංකී. ස්ටෝක් එකක් තියෙන මංකී. ඒ වගේම අර මැකාක කියලා තියෙනවා. නැ මැකාක් කියලා. මැකාක ඕ. මැකාක කියලා. ස්ටෝක් මංකී කියනවා. ස්ටෝක් මැකාක් කියනවා. දැන් අර රිල වගේ තියෙනවනේ උපවිශේෂ. ඔව්. ඒ උපවිශේෂ වලත් මං හිතන්නේ කොණ්ඩේ තියෙන විදිය වෙනස්. දැන් මොකද්ද මේ උපවිශේෂයක් කියන්නේ? උපවිශේෂයක් කියන්නේ විශේෂයක් නැත්තම් අපි ජාතියක් කියලා කියන්නේ සත්ව ජාතියක් ගස්වැල් ජාතියක් කියලා කියන්නේ. ඒ විදිහේ ඒ විශේෂය ඇතුලේ තියෙන තව පුංචි පුංචි කොටස්. ඒ කියන්නේ සත්තු විශේෂයක කිසියම් සත්තු ගණක් ඉන්නවා. අපි කියමුකෝ සත්තු ලක්ෂයක් ඉන්නවා කියලා. ඔය ලක්ෂය එකම විදිහ නෙමෙයිනේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අන්න ඒ වෙනස්කම් අනුව මේ ගොල්ලන්ව කණ්ඩායම් හැටියට වෙන් කරන්න පුළුවන්. නිකන් කුලකයක් හැටියට වෙන් කරන්න පුළුවන්. අන්න එහෙම එකකට තමයි උපවිශේෂයක් කියන්නේ. දැන් එකම සත්තු විශේෂයක විවිධ දේශ ගුණ කලාපවල පැතිරලා ඉන්නවා නම් හරි ඒ වගේ වෙනස් වෙනස් තැන්වල ඉන්න අයගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒගොල්ලන් උපවිශේෂ වෙන්න පුළුවන්. රිලවට තියෙන එහෙම තත්ත්වයක්. දැන් වියලි කලාපේ ඉන්න රිලව එක උපවිශේෂයක්. අපි එතකොට අර එයාගේ විද්‍යාත්මක නමට තව එක වචනයක් ඈඳෙනවා. ඒ උපවිශේෂය හඳුන්වන්න නම් අපි කියනවා මැකාක සිනිකා සිනිකා කියලා. එතකොට පහත රට තෙත් කලාපේ සහ කඳුකරේ මැද මට්ටම් වල වගේ ඉන්න උපවිශේෂයට කියනවා මැකාක සිනිකා අවුරිෆ්‍රන්ස් කියලා. එයා අර වියලි කලාපයේ කෙනාට වඩා බැලු බැලමට පේන වෙනස්කම් තියෙනවා. ඊළඟට කඳුකරේ ඉහළම තැන්වල ඉතා සුළු ප්‍රදේශයක පැතිරලා ඉන්න තව කොටසක් ඉන්නවා. මේ ඔක්කොම රිලව් එයාට කියනවා මැකාක සිනිකා ඔපිස්තමෙලාස් කියලා. ඉතින් ඔය විදිහට උපවිශේෂ තුනක් හැටියට තමයි මේ රිලව කියන විශේෂය ලංකාවේ පවතින්නේ. එතකොට මේ උපවිශේෂයේ වැදගත්කම තමයි ඒගොල්ලන් මේ පරිණාමයේ අමුද්‍රව්‍ය අලුතෙන්
විශේෂයක් ඇති වෙන්න යන ගමනේ සෑහෙන දුරක් ගිය කට්ටියක් තමයි රිලව කියලා කියන්නේ. උපවිශේෂ තුනක් ඉන්නවා. අපි සංසන්දනය කරන්න අලියව ගත්තොත් ලංකාවේ කොහෙත් ඉන්න අලි එකම උපවිශේෂය. එලිෆස් මැක්සිමස් මැක්සිමස්. අද පිළිගන්න විදිහට එහෙමයි. එතකොට අලියා මේ පරිණාමික ගමනේ ගිහින් තියෙන දුරට වැඩිය දුරක් මේ රිලව කියන විශේෂය ගිහින් තියෙනවා. එතන ඒ අතින් බැලුවොත් රිලව අලියට වැඩිය වටිනවා. මේ රිලවගේ පැතිරීම ගැන මේ ડોક્ટર ජෙනි පැස්ටරිනි, මේ ડોક્ટર ප්‍රතිවිරාජ් ඒගොල්ලෝ එකතු වෙලා මේ අලුත් සැදිසම් කරලා තිබුණානේ. ඕ. ඒක ලොකු වැඩක්. මුල ලංකාවම කවදද කියලා තිබුණා. ඕ. හැබැයි ඒකේ විදිහට මේ පහතරට තෙත් කලාවේ ගොඩක් තැන්වල දැන් රිලව නැහැ. දැන් මේ සමීක්ෂණය කරලා තියෙන්නේ මුළු ලංකාවම කිලෝමීටර් 5 5 කොටු වලට බෙදලා, ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 25 කොටු වලට බෙදලා, ඒ කොටු වල මිනිස්සු පදිංචි තැන්වලදී ඒ පදිංචි මිනිස්සුන්ගෙන් අහලා මෑත කාලේදී රිලව් දැක්කද කියලා. එතකොට පහතරට තෙත් කලාපය ගත්තාම පහතරට තෙත් කලාපේ තියෙන සෑහෙන සුදු කොටු. ඒ කියන්නේ ඒ කොටු වල පදිංචි මිනිස්සු මෑත කාලේදී රිලව් දැකලා නැහැ. එතකොට ඒකෙන් කියවෙන්නේ සාමාන්‍යයෙන් ඒ කියන ප්‍රදේශයේ දැන් රිලව් නැහැ කියන එක. එතකොට ඔය පහතරට තෙත් කලාපයේ ඉන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මකයක සෙනිකා අවරිෆන්ස් කියන උපවිශේෂයනේ. එතකොට ඒගොල්ලන් පහතරට තෙත් කලාපයේ සෑහෙන ප්‍රදේශ ගානකින් වඳ වෙලා ගිහින් කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. දැන් අර එහෙම මෙහෙන් ලානිල් පාට කොටු තියෙනවනේ. ඒ කියන්නේ මෑත කාලේදී රිලව් දැකලා තියෙනවා කියලා කියපු මිනිස්සු ඉඳලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මුළු මනින්ම වඳ වෙලා ගිහින් නැහැ. නමුත් සෑහෙන ප්‍රදේශ වලින් නැත්තරම නැති වෙලා ගිහින් කියලා අපිට සලකන්න පුළුවන්. මේ රිලව් ඉන්නේ මේ ලොකු කණ්ඩායම් විදියටනේ. ට්‍රූප්ස්. ඔව්. ඔව් මේ එතකොට මේ ට්‍රූප්ස් වල තියෙනවනේ හරිම ඉන්ටරෙස්ටිං සෝෂල් ස්ට්‍රක්චර් එකකුත්. ඔව්. බැලුවම ඉතින් මේ සමාජ සංවිධානයේ හින්දත් මේගොල්ලෝ හරිම මේ විශේෂිත සත්තු. කණ්ඩායම් ගැන වැඩිපුරම ස්ටඩිස් කරලා තියෙන ડોક્ટર ඩිටස්නේ. ડોક્ટર ඩිටස් කියන විදිහට මේ කණ්ඩායමක් කියන්නේ අම්මලගෙන් හැදිච්ච කණ්ඩායමක්. සිලා අම්මලගෙන්. ඒ කියන්නේ අම්මලා ආච්චි අම්මලා නැන්දලා අර පුංචි අම්මලා. ඔව් ඔව්. කලින් ගේවලි. ඔව්. එතකොට මේ පිරිමි සත්තු වෙන්නේ කණ්ඩායමට පිටින්. ඔව්. කියන්නේ වැඩිහිටි පිරිමි සත්තු. ඔව්. වැඩිහිටි පිරිමි සත්තු වෙන්නේ පිටින් වෙන කණ්ඩායම් වලින්. ඔව්. එහෙම එන මේ බොහොම ශක්තිමත් වැඩිහිටි පිරිමියෙක් තමයි කණ්ඩායමේ නායකයා වෙන්නේ. එතකොට කණ්ඩායමේ දැන් උපදිනවනේ පිරිමි පැටව. උපදින පිරිමි පැටව. ඒගොල්ල තරුණ වෙලා ඒ ගැටවර වයසට එනකොට ඒගොල්ල එළියට යනවා. ඉහළපන්ති එතකොට අනික් කට්ටියට ඒ තරම් ඉහළ සමාජ ස්තරයක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන් පහළ පන්තිය. එතකොට කෑම, වතුර, වෙනත් මොනවා හරි සම්පත් මුලින් හම්බ වෙන්නේ නැත්තම් වැඩි කොටස හම්බ වෙන්නේ අර ඉහළ පන්තියේ කට්ටියට. ඒගොල්ලන් කෑවට බිව්වට පස්සේ ඒ සම්පත් පරිභෝජනය කළාට පස්සේ ඉතුරු වෙන ටික තියෙන හැටියට තමයි අනිත් අයට ගන්න හම්බ වෙන්නේ. එතකොට මේ ඉහළ පන්තියේ කට්ටියගේ මේ හොඳින් ආහාර ලැබෙන හින්දා වර්ධනය හොඳයි, ඒගොල්ලන්ගේ සෞඛ්‍යය හොඳයි, ඒගොල්ලන්ගේ මරණ අඩුයි, සර්වයිවල් එක පැවැත්ම වැඩි කාලයක් පවතිනවා. ඔය වගේ වාසි ටිකක් ඒගොල්ලන්ට තියෙනවා. පහළ පන්තිය අයගේ, පහළ සමාජ ස්තරවල ඉන්න රිලවුන්ගේ ඒ තත්ත්වය ඒ විදිහට නැහැ. එතකොට මේ රිලවුන්ගේ හෝම් රේන්ජස් කොහොමද? ඉතින් අර කණ්ඩායමේ ඉඩම කියලා කියන්න පුළුවන්. හරි කණ්ඩායමක හරි හෝම් රේන්ජ් එකක් කියලා කියන්නේ අපි සිංහලෙන් කියන්න පුළුවන් වසමක් කියලා. මේ හෝම් රේන්ජ් එකක් කියලා කියන්නේ එයා සාමාන්‍ය අවශ්‍යතා සඳහා නැත්නම් එදිනෙදා අවශ්‍යතා සඳහා පාවිච්චි කරන ප්‍රදේශය. ඒක කෑම, වතුර, ප්‍රජනනය, ආරක්ෂාව, මොනවා හරි දවස ගානේ අවශ්‍ය වෙන දේවල්, එහෙම දේවල් හොයාගන්න පාවිච්චි කරන ප්‍රදේශය. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් වාගේ වත්තට නිතිපතා රිලව් වෙනවා නම්
එකෙන් කියවෙන්නේ ඒ රිලා කණ්ඩායමේ වසම ඇතුලේ නැත්නම් හෝම් රේන්ජ් එක ඇතුලේ ඔයාගේ වත්ත හරි වත්තෙන් කොටසක් හරි තියනවා කියන්නේ. දැන් ඔය මේ රිලාව ලක්ෂයක් චීනට යවන්න අදහසක් ගැන මේ දවස්වල කතා වෙන්නේ. එතකොට මේ රිලාව ලක්ෂ 30ක් ඉන්නවා කියලා එයින් ලක්ෂයක් නේ අල්ලන්න හදන්නේ. ඔව් එහෙම තමයි කියන්නේ. ඔව් එතකොට මේ එහෙම ඇත්තටම රිලාව ලක්ෂ 30ක් ලංකාවේ ඉන්නවා කියලා ස්ටඩිස් මොනවා හරි එහෙම තියෙනවද? අයිලන්ඩ් වයිඩ් මේ එහෙම පොපියුලේෂන් එස්ටිමේට් එකක් කරපු එහෙම රිසර්ච් එකක් නම් දැක්කේ නෑ. ඇත්තටම ඔය ප්‍රශ්නේ ආපු වෙලාවේ මම නිකන් බැලුවත් එක්ක මේ ඇග්‍රිකල්චර් මිනිස්සුන්ව මේව සම්බන්ධින්ද මේ ඔය දැන් නිවුස් වලට කියනවනේ මේ ඒක නේද මේ ඔයම මොකද තමයි මාත් දැක්කේ මේ ලක්ෂ 30ක කතාව මේ ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි වෙබ්සයිට් එකේවත් ඔය ගොවි කටයුතු පර්යේෂණ ආයතන මේ හිට කොබෙකඩ එකේ ඒ වෙබ්සයිට් එකේවත් එහෙම report එකක් නම් හොයාගන්න නෑ හරි ඒක කරන්න වෙන්නේ කොහොමද මේ වයිල්ඩ්ලයිෆ් සයන්ටිස්ට් කෙනෙකුටනේ හැබැයි සමහර වෙලට දැන් වෙනකොට සමහර පැතිවල population අඩු වෙලත් ඇති සමහර පැතිවල වැඩි වෙලත් තියෙන පුළුවන් නේ ඔව් ඒ වගේම දැන් අර ડોක්ටර් පැස්ටරින් ළඟේ සඩියකට අනුව මේ සෙත් කලාපේ දැන් මුගක් තැන්වල නෑ කියන්නේ කලින් හිටපු තරම් population එකක් දැන් ඒ පැතිවල නෑ කියන එක වගේ එකක් නේ ඔව් ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා මේ මේ මේකෙන් කියන්නේ distribution ගැන විතරයි population size එකක් ගැන කියන්නේ නෑ කියලා හැබැයි දැන් කිසියම් ප්‍රදේශයක නැහැ කියලා කියන්නේ දැක්ක කලාපේ කියන්නේ සෑහෙන ලොකු ප්‍රදේශයක් ඒ තැන් වල නැහැ කියලා රිසල්ට් එකක් ආවහම ඒ කියන්නේ ඉන්ඩිවිජුවල්ස් නැති වෙන්නේ ඒකට ඒ පොපියුලේෂන්ස් දැන් නැති වෙනවා ගිහිල්ලා කියන වගේ අදහසක් එකකින් ගන්න පුළුවන් සංඛ්‍යාවල් හැටියට කියන්න බෑ මේ පහුගිය දවසක මේ රිලවුන්ගේ ප්‍රශ්නේ ලොකුවට මීඩියා වල කතා වෙන අවස්ථාවල මට අහන්න හම්බ වුණා රිලා ජනගහනය කියලා යෙදුමක් මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන ගහණය කියලා කියන්නේ පරිසර විද්‍යාවේ වචනයක් ඉංග්‍රීසියෙන් population කියන එක. එතකොට ගහණයක් නැත්නම් population එකක් කියලා කියන්නේ කිසියම් කාලයක කිසියම් ප්‍රදේශයක ඉන්න කිසියම් ජීවි විශේෂයක individuals ගාන. ඒ ඉන්න සත්තු ගාන නැත්නම් ගස්වැල් ගාන එහෙම නැත්නම් ඒ වෙන මොකක් හරි ජීවීන් නම් ඒගොල්ලන්ගේ ගණන. එතකොට 2022 අවුරුද්දේ ලංකාවේ හිටපු රිලව් ගණන කියලා කිව්වොත් ඒක ලංකාවේ රිලා ගහණය 2022 ලංකාවේ හිටපු මිනිස්සු ගණන මෙන්න මෙච්චරයි කියලා කිව්වොත් ඒක ලංකාවේ 2022 ජනගහණය එතකොට රිලා ගහණය කියන එකේදී අපි කතා කරන්නේ රිලව් ගැන ජනගහණය කියන එකේදී කතා කරන්නේ මිනිස්සු ගැන රිලා ජනගහණය කියලා එකක් එතකොට තියෙන විදිහක් නැහැ දැන් ඔය කියනෝනේ වගාහණය කරන පැතිවල මේ වැඩි වෙලා කියලා මිනිස්සු කියනවා දැන් එහෙම ස්ටඩිස් තියෙනවා වැඩි වෙලා කියලා ඔව් මිනිස්සු එහෙම කියලා තියෙනවා මට දැන් ඒගොල්ලෝ එහෙම කියන්නේ වැඩි වෙලා කියලා ඒගොල්ලන්ගේ වතු වලට ගෙවල් වලට එනවා වැඩි කියන එක හින්දානේ ඉතින් ඒ එනවා වැඩි කියන එකට වෙන හේතුත් තියෙන්න පුළුවන් නේ ඔව් ඇත්තටම මේ වගේ කණ්ඩායම් නම් සංඛ්‍යාවෙන් වැඩි වෙලා දිනන වෙන්නත් පුළුවන් ඒක දන්නේ මේ වගේ වැඩි වෙලා ඇති සමහර විට ඒ ඒජස් වල ඉන්න සමහර පැති වලින් අඩු වෙලා ඇති එතකොට අන්තිමට අර සම්ප්‍රයුක්තේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක තමයි දන්නේ නැත්තේ ඩොක්ටර් ඩිටස්නගේ පරීක්ෂණ වලින් පෙනීලා තියෙනවා දැන් ස්වාභාවික ආහාර විතරක් හම්බ වෙන අපි එදමු කැලේ ඉන්න රිලා රංචුවක් ඒගොල්ලන් ඒ කැලේ තියෙන ආහාර විතරයි ගන්න කියලා එහෙම රිලා රංචුවල රංචුවේ ඉන්න රිලව් ගාන දීර්ඝ කාලයක් ගත්තොත් සාමාන්‍යයෙන් නියත ගානක පවතිනවා කියන එක හැබැයි මිනිස්සුන්ගේ ආහාර වලට පුරුදු වෙච්ච අයට තත්ත්වය වෙනස් එහෙම මිනිස්සුන්ගේ ආහාර වලට පුරුදු වෙච්ච රංචුවල සංඛ්‍යාව ඉක්මනින් වැඩි වෙනවා ඒ වගේ තත්ත්වයක් තියෙන කියලා. ඒ කියන්නේ මිනිස් ආහාර ලැබෙන කණ්ඩායම් ඉක්මනින් වර්ධනය වෙනවා සංඛ්‍යාවෙන්. එතකොට මේ රිලව් මේ ඕනම දෙයක් කන එකත් මේ වගාහණයට බලපෑමක් කරනවා කියන්නේ. ඔව්. ඔව් ඒගොල්ලන්. ඒ කියන්නේ සරණ භක්ෂකනේ. අහු වෙන දෙයක් කන ජාතියෙක් කෙනෙන්නේ. ඒ විතරක් නෙමෙයි අර ඒගොල්ලන්ගේ චීක් පවුචස්. ආ ඔව් දැන් ඒකේ අර අතට අහු වෙන දේ ටක් ගාලා අරන් පුරව ගන්න ඕනේ. පුරෝගෙන ගහකට නැගලා පරිස්සම් තැනකට ගිහින් කන්න පුළුවන්. ඔව්. يعني මං දැක්ක කොතන හරි මේ තැනක මං කියුවා මේ එයාගේ ඔළුවේ පරිමාවට සමාන ප්‍රමාණයක් ඒ චීක් පවුචස් දෙකේ දාගන්න පුළුවන්. ආ. ඔව්. ගොඩක් තියෙනවා කියන එක නම් තියෙනවා ගොඩක්. පාට මෙහෙම දාගන්න පුළුවන් කියන එක නම් තියෙනවා. ඔව්. ඉන්ටෙලිජන්ස් කියන එකක් තියෙනවනේ. බුද්ධිමත් සතෙක් අතපය හොඳට තියෙනවා දේවල් කරන්න. ඇක්ටිව්. ඔව් හරිම ඇක්ටිව්. ඒ අර ඒ හුරු බුහුටි කම කියන එක මේ සෑහෙන බලපානවා මේ
වගහානි කරන්නේ කියන්නේ මොන හරි දෙයක් අපි ඒකට විරුද්ධව මොන හරි දෙයක් කරාම ඒකෙන් ගැලවිලා යන්න පුළුවන්කම තියෙනවනේ හරිම මේ සුවිශේෂී වැඩ තියෙන සතෙක් ඉතින් එහෙම සතෙක් මෙහෙම වගහානි කරන කෙනෙක් වුණාම ඉසි නෑ වැඩේ ඔව් අනිත් එක මේ ඒ භෝග වර්ගයේ අනුවත් මේ विविध भोग वर्ग कुहमद आकर्षणीय लंका स्टडी लेसियन शक्ति प्रमाण वेडी इवेम सरल सीनी वर्ग वेडी එහෙම භෝග වර්ග වලට ඒගොල්ලන්ගේ ආකර්ෂණය වැඩි කියලා. ඒ වගේම දැන් ඒගොල්ලන් ඉන්න ස්වභාවික පරිසරයට වඩා ළඟින් තියෙන භෝග වර්ග, ඒ කියන්නේ අපි හිතමු කැලේ අද්දරක හේනක තියෙන භෝග වර්ග වලට සිද්ධ වෙන්න පුළුවන් හානිය වැඩි කියලා. දැන් මේ ලවුන්ගේ මේ උපවිශේෂ තුනක් තියෙනවානේ. හැබැයි මට හිතෙන්නේ වැඩිපුරම වගා හානි වෙනවත් අර මැකාක සිනිකා සිනිකා වින් වෙන්න ඇති කියලා. ඔව්. මොකද මේ එයා තමයි වියලි කලාපේ ඉන්නේ කිනා ඒ වගේම ලොකු භූමි ප්‍රමාණයක පැතිරිලා ඉන්නේ කිනා ඒ වගේම වගා බිම් වැඩි ප්‍රමාණයක් තියෙන්නේත් වියලි කලාපේ එතකොට මේ මට හිතෙන්නේ එහෙමයි මේ රිලවුන්ගෙන් වඳුරන්ගෙන් වගා හානි වෙන එක වළක්ව ගන්නේ කොහොමද කියලා උගන්වන්න කෙරිච්ච පුහුණු වැඩමුළු අඩුම තරමේ අවුරුදු 25කට කලිනුත් කරලා තියෙනවා ඒකෙන් කියවෙනවා මේ ප්‍රශ්නය එහෙම වැඩමුළුවකින් ඉගෙන ගන්න තරමට තිබිලා තියෙනවා ඒ කාලේ දැන් වැඩි වෙලා තියෙන පුළුවන් ඊට වැඩි. නමුත් මෙච්චර කාලයක් ඒක තිබිලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නයට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ඕනේ. මොකද දැන් ලොකුවට ප්‍රශ්නේ තියෙන නිසා දැන් මොකක් හරි විසඳුමක් දෙන්න ඕනේ. ඒ එකම මේ මේක දිගු කාලීනව යම් විසඳුමකට යන්න වෙනවා. මේ රිලව් ගැන අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ ලංකාවේ පරීක්ෂණ කරන ડોક્ટર වොල්ෆ්ගන් ඩිටස් කියනවා අපි නොදැනුවත්වම මේ වගාහානි කරන රිලවුන්ව හදන්නේ අපිමයි කියලා. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට කෑම දෙනවා නම් උවමනාවෙන්. එහෙම නැත්නම් අපි වීසි කරන කෑම එළවලු වෙන්න පුළුවන්, උයපු කෑම වෙන්න පුළුවන් මොනවා හරි. ඒගොල්ලන්ට කන්න පුළුවන් විදිහට නම් අපි වීසි කරන්නේ. එතකොට එහෙම කිරීමෙන් ඒගොල්ලන්ට අර මිනිස්සු ගැන තියෙන බය නැති කරනවා, චකිතය නැති කරනවා, මිනිස්සුන්ගේ කෑම වලට හුරු වෙනවා. එහෙම වෙලා ඒගොල්ලන් ඊට පස්සේ ඒ විදිහේ කෑම වලට යොමු වෙනවා කියන එක කියන්නේ. ඉතින් වගාහානි කරන රිලව් ඇති වෙන්නේ මේ විදිහට විතරක් නොවෙන්න පුළුවන්. ඒ වුණත් දැනට මේ රිලවුන්ගෙන් සිද්ධ වෙන හානිය වළක්ව ගන්න කරන දේවල් වලට අමතරව ඔය කියන කාරණේ ගැන ලොකු සැලකිල්ලක් දක්වලා වැඩ කරන එක හොඳයි කිසියම් දීර්ඝකාලීන විසඳුමක එක පියවරක් හැටියට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගත යුතු යමක් තිබුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස් කියලා කමෙන්ට් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙමනම් ස්තුති බැලුවට ආයෙ දවසක හම්බෙමු.